லேடிஸ் கிச்சன் யூடியூப் சேனல் சாதனை மீட்டு அதாவது அதனையானே சாக்லேட் பிஸ்கட் கப் கேக் இது விசேஷத்தை தமாய் இத்திர சா பாம்பிடி உதாரணத்தை தமாய் அப்ப அது கப் கேக் ஹதன்யா චොක්ලට් බිස්කට් කප් කේක් සදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය චොක්ලට් බිස්කට් 30ක් පමණ කජු ස්වල්පයක් බටර් ඔයිල් මිලිලීටර් 30ක් ෆ්‍රෙෂ් මිල්ක් 250ක් බේකින් පවුඩර් තේ හැන්ද භාජන දෙයක් රැගෙන එක භාජනයකට බිස්කට් එකතු කරගන්න. අනිත් භාජනයට චොකලට් බිස්කට් ක්‍රීම් එකතු කරගන්න. ඒ විදිහට බිස්කට් 30ම බිස්කට් සහ ක්‍රීම් වෙන් කරගන්න. ඊට පසු වෙන් කරගත් බිස්කට් ටික බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරගන්න. බිස්කට් පවුඩර් වෙනකන් කුඩු කරගන්න. අපර බෙන්ඩර් එකක් නැත්නම් බිස්කට් ටික පොලිතින් එකට දාලා කුඩු කරගන්නත් පුළුවන්. හොඳට පවුඩර් වෙනකන් බිස්කට් ටික කුඩු කරගන්න. බිස්කට් බ්ලෙන්ඩර් එක දාලා කුඩු කරොත් වඩා ලේසියෙන් කුඩු කරගන්න පුළුවන්. දැන් කුඩු කරගත් බිස්කට් ටික තවත් භාජනයකට දාගන්න. ඉතින් වැදගත්ම දේ තමයි බිස්කට් ටික ගොඩක් පවුඩර් වෙනකන් කුඩු කරගන්න අවශ්‍ය වෙන අපිට. බේකින් පවුඩර් දෙ හැන්ද ඒ භාජනය දාලා බිස්කට් පවුඩර්ත් එක්ක හොඳට මිස් කරගන්න. බටර් 1 මිලිලීටර් 30 දාලා හොඳට බීට් කරගන්න. දැන් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250 එම් භාජනය දාලා මේ පේන ආකාරයෙන් බීට් කරගන්න.
හොඳින් මික්ස් කරගත්ත පසු අපි මුලින් වෙන් කරගත් චොකලට් ක්‍රීම් එම් භාජනයේ දාලා නැවතත් මික්ස් කරගන්න. ක්‍රීම් ගතිය එනකන් හොඳින් මික්ස් කරගන්න. විශේෂම දේ තමයි මේ අපි චොකලට් බිස්කට් කප් කේක් සඳහා විතර සහ පිටි යොදා ගන්නෑ. දැන් මේ පේන ආකාරයට අප සාදක චොකලට් බිස්කට් ක්‍රීම් එක පපින් බෑග් එකක දාගන්න. දැන් පරිස්සමෙන් කප්කේක් තුලට මේ ක්‍රීම් එක දාගන්න. මේ පෙන්න ආකාරයට කප් වලට අපසාගත චොකලට් බිස්කට් ක්‍රීම් එක දාගන්න. කටු පියලි වලින් මේ පේන ආකාරයට චොකලට් බිස්කට් කප් කේක් එක සරස ගන්න. අපි සාදාක චොකලට් බිස්කට් කප් කේක් එක මේ පේන ආකාරයට සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 30ක් පමණ බේක් කරගන්න. අප සාදාක චොකලට් බිස්කට් කප් කේක් විනාඩි 20කට පමණ පසු මේ පේන ආකාරයට මදිස් වෙන්නේ. තව විනාඩි 10ක් පමණ අවන් එකෙම තබන්න. අප සාදාගත් චොකලට් බිස්කට් කප් කේක් හවස කිරි දෙකක් සමග රස දෙන්න. ස්තුතියි මගේ YouTube channel එකට එකතු වෙලා මට දැක්ක සහයෝගයට. ඒ වගේම ඉස්සරහටත් මගේ රෙසිපි try කරලා ඔයාලගේ වටිනා අදහස් පහත comment box එකේ සදාන් කරන්න. ඒ වගේම
subscribe කරලා bell icon click කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් මාතක රැඳී සිටින්න. Ladies